ඔපගේ බොහෝ සෞඛ්‍ය ගැටලු මුළු තැන්ගේ මූලික කරගෙන ආරම්භ වන බව ඔබ දන්නවාද? අප විසින් ශරීරයට අහිතකර ආහාර පාන තෝරා ගැනීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවයි. පිළිකා වලින් 70% පමණ අප ගන්නා ආහාර පාන නිසා වැළඳෙනවා. අනෙක් 30% ඔබට පාලනය කළ නොහැකි ජාන විද්‍යාව හා පරිසරික සාධක සමග සම්බන්ධ වෙනවා. පිළිකා ඇතිවීම අවධාන වඩුකර ගැනීමට පහත දැක්වෙන ආහාර වර්ග 10න් ඔබ වැළකී සිටිය යුතුයි. අංක 1 ටින්කල නිෂ්පාදන. ටින්කල ආහාරවල ඉහළ මට්ටමේ ලුණු සහ සීනි අඩංගු වෙනවා. නමුත් එය ප්‍රධානම හේතුව නොවේ. ඇත්ත වශයෙන්ම ටින්කල නිෂ්පාදනවල වැළකීමට ප්‍රධානම හේතුව වන්නේ ආහාර අඩංගු කෑන්ය. මෙම ටින් ඇසුරුමය නිෂ්පාදනය කරන්නේ විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරමිනි. ඇතැම් විට ටින්වල අඩංගු ආහාර මෙම ඇසුරු නිෂ්පාදනයට යොදා ගන්නා අමුද්‍රව්‍ය සමග මිශ්‍ර වීමට පුළුවන්. එසේ ටින්කල ආහාර වර්ග වසර 3-4කට කල්ලිකිත් වීමේ දින සටහන්වයි අප අතට පත්වන්නේ. අංක 2 සෝඩා. කිසිදු පෝෂණ ගුණයක් නොමැති අතර කෘත්‍රිම රසායනික ද්‍රව්‍ය හා වර්ණක එකතු කර ඇති නිසා පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් ඇත. ඔබට කැපෙන් ශක්තිය අවශ්‍ය නම් වඩා සෞඛ්‍ය සම්පන්න විකල්පයක් වන්නේ පිළිකා නාශකයක් වන තේ හා කෝපී පානය කිරීමයි. අංක 3 අර්ථාපල් පෙති. ඔබේ ශරීරයේ ආහාර දීන පද්ධතියට අධික ලෙස ලුණු සහ සම්පෘක්ත මේදය අඩංගු බැවින් මෙම කෘතිම අලපෙති සෞඛ්‍ය සම්පන්න නොවේ. පිළිකා අවදානම වැඩි කිරීමට හේතුවන ඇක්‍රලයිමට් පිළිකාකාරකය මෙයි නිපද වේ. මෙම රසායනික සිගරට් වලද දක්නට ලැබෙන අතර ඒවා ඉතරම් මාරාන්තික වීමට හේතුවද එයයි. අංක 4 දුම් ගැසූ සහ කලින් සකස් කරන ලද මස් වර්ග. රතු මස් සාමාන්‍යයෙන් අධික මේද අන්තර්ගත නිසා සීමා කළ යුතුය. නමුත් සකස් කරන ලද ඕනෑම මස් වර්ගයක් මුළුමනින්ම ආහාරයට ගැනීමෙන් ඔබ වැළකී සිටිය යුතුය. සොසේජස්, බාබකියු ඇතුළු රසවත් නිෂ්පාදන රාශියක් මේ ලයිස්තුවට ඇතුළත් වන බැවින් ඔබට එය පහසු කාර්යයක් නොවේ. දුම් ගැසීම ආහාර කල් තැබීමට පැරණි ක්‍රමවේදයක් වුවද මස් සඳහා එය සුදුසු වන්නේ නැත. බොහෝ විට අද වෙළඳ පොලේ දක්නට ලැබෙන සොසේජස් ඇතුළුව කලින් පිසින් ලද සියලු නිෂ්පාදන වලින් ඔබ වැළකී සිටිය යුතුය. අංක 5 සැමන්. මාළු සෞඛ්‍ය සම්පන්න තේරීමක් බව අපි සාධික විය හැක. ඒ ගැන කිසි ගැටලුවක් නැත. ස්වභාවිකවම කෙට්ටු ශරීරයකට ඔබට අවශ්‍ය ඔමේගා 3 මාළු මගින් ශරීරයට ලබා ගත හැක. අවාසනාවකට මෙන් අධික ජනාකීර්ණ අධික ආතතියෙන් පෙළෙන ඔබට කලින් පිසින සැමන් ආහාරයට ගැනීමෙන් පිළිකා ඇතිකරන රසායනික ද්‍රව්‍ය පිරුණු අසාභාවික ආහාර වේලක් ඔබට ලබා දෙයි. මෙහි PCB ඩයොක්සයිඩ් සහ රසදිය ඉහළ මට්ටමක පවතී. එවැගේම අප ඔබට මුලින් කිව් ටින්කල ආහාරයක් වශයෙන් බොහෝ විට මේ වෙළඳපොළට පැමිණෙයි. අංක 6 පොප්කෝ. ටින්කල ආහාරමෙන් මයික්‍රෝවේව් පොප්කෝන් සමග ඇති ප්‍රධාන ගැටලු වන්නේ එය ගබඩා කර ඇති ආකාරයයි. බොහෝ මයික්‍රෝවේව් බෑග් PFOA නම් නිෂ්පාදනය සමග පෙළ ගැසියදී අතර එයා අපගේ වකුගඩු, අග්නාශය, අක්මාව, මුත්‍රාශය සහ උෂණ කෝස ආදියෙහි පිළිකා ඇති කිරීමට හේතුවක් වේ. අංක 7 සුදු පිටි. ධාන්‍ය වර්ග ඉතා සෞඛ්‍ය සම්පන්න නමුත් පිරිපහදු කර සුදු පිටි නිර්මාණය කර සැකසුම් මගින් මෙහි වටිනාකම සම්පූර්ණයෙන්ම ඉවත් වෙයි. සුදු පිටිවල වර්ණක ලබා දෙන්නේ ක්ලෝරයිඩ් වායුවකින් මිස ඔබට කෑමට කැමති දෙයක් විදියට නොවේ. පෝෂණීය අවලංගු වීමට අමතරව සුදු පිටිවල ඉහළ ග්ලයිසමයිඩ් දර්ශකයක් ඇති අතර එයින් අදහස් කරන්නේ ඒවායින් ශරීරයේ රුධිර ග්ලූකෝස් මට්ටම ඉහළ නැංවීමයි. ශරීරයේ මෙම තත්ත්වය පිළිකා සෛල පෝෂණය කරයි. සම්පූර්ණ ධාන්‍ය පිටි භාවිතා කරන්න. ඒවා නිවසේදී ඔබට සාදාගත හැක. අංක 8 මත්පැන්. මේ නම් ශරීරයට හැම අතකින් මහිතකර බව ඔබ දැනටමත් දන්නා කරුණක්. පරීක්ෂණ වලින් පෙනියන්නේ මත්පැන් පානය කිරීමෙන් මුඛයේ ආක්මාව, බඩවැල් හා ගුද මාර්ග පිළිකා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති බවයි. මත්පැන් පානය කිරීමෙන් කිසිම සෞඛ්‍ය ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැත. අංක 9 අච්චාරු දමන ලද ආහාර. අච්චාර දැමීම යනු ආහාරයට නයිට්‍රේටෝ, නයිට්‍රයිට්, ලුණු සහ කෘතිම වර්ණක එකතු කරන තවත් සැකසුම් ක්‍රමවේදයකි. අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් ශරීරයේ අවයවවලට කෙලින්ම
හානිවනවා මෙන්ම අච්චාරු දමලද ආහාර දිරවීමේ මාර්ගයේ පිළිකා ඇතිවීම ආමාශය සහ බඩවැල් සමග සම්බන්ධ වීමේ පිළිකා ඇතිවීම වැඩි අවධානමක් ඇත. ඔබ අච්චාරු වලට සැබවින් මැලුම් කරන්නේ නම් ඒවා නිවසේදී සෑදීමට කාලය ගන්න. එවිට ඔබට ලුණු මට්ටම පාලනය කිරීමට හැකිවනවා මෙන්ම කෘතිම රසකාරක හෝ වර්ණක වලින් තොරව සකසාගත හැකි. අංක 10 එළවලු තෙල්. එළවලු වලින් ලැබෙන තෙල් සෞඛ්‍ය සම්පන්න විය යුතුයයි ඔබ සිතනවා ඇත. නමුත් මෙම ස්වභාවික නිෂ්පාදන සැකසීම අනතුරුදායක වන තවත් අවස්ථාවකි. ස්වභාවිකවම සම්පූර්ණ එළවලු වලින් තෙල් ලබා ගත නොහැක. එබැවින් ඒවා රසායනික නිස්සාරණ ක්‍රියාවලියකට භාජනය වේ. එවිට වර්ණ ගන්නා ස්වභාවික සුවඳවත් කර ආකර්ශනීය පෙනුමක් ලබා දේ. මෙම රසායනික ක්‍රියාවලියේදී තෙල් හයිඩ්‍රජන් බවට පත් වේ. එය ශරීරයේ පිළිකාකාරකයක් වර්ධනය වීමට හේතුවක් වේ. අප ඔබට කිව් මෙම ආහාර වර්ගවලට පොදු ලක්ෂණයක් ඔබට පෙනෙනවාද? ඒවා සියල්ලම බොරු ප්‍රතිරූපයක් ඇසුරුම් වලින් නිර්මාණය කර ඇත. ඔබට මේ සඳහා සිදු කළ හැකි එකම හා හොඳම විකල්පය වන්නේ අමුද්‍රව්‍ය වෙළඳපොළෙන් මිලදීගෙන නිවසේදී ආහාර පිළියෙල කර ගැනීමයි. නමුත් වර්තමාන වෙළඳපොළේද මිලදී ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතුය. ඔබ බොහෝ විට අමුද්‍රව්‍ය මිලදී ගැනීමට රසායනික ද්‍රව්‍ය වලින් තොර කුඩා ප්‍රමාණයේ ගොවිපළවල් තෝරා ගන්න. එළවලු වෙනදා ඔබට නිවසේද වගා කරගත හැක. එමෙන්ම මැටි භාජනවල ආහාර පිළියෙල කිරීමත් වඩා සෞඛ්‍ය සම්පන්න වේ. ඔයාලට සුබ දවසක්. අලුත් වීඩියෝ එකකින් ළඟදිම හමු වෙමු.